අනුරාධපුර. අනුරාධපුර කොහෙද? අනුරාධපුර මාණිගම. එතකොට මේ ස්වාමීන් වහන්සේලා දෙන්න කොහෙද? මේ ස්වාමීන් වහන්සේ අක්කල මුලේ නායක හඳුරන්නේ කට්ටි. ඔව් මම යමන නායක හඳුරන්නේද? දැන් මේ ගහන්න මහත්තයා දැන් මොන නායක හඳුරන්නේ වුණත් දැන් මේ හඳුරන උපසම්පදාවක් නැහැ. ඔව්. හරි? හරි හරි නෝ ඔබ වහන්සේලා දෙන්නේ මෙතන බැහැලා මට කතා කරන්න මම උපසම්පදා හඳුරුව කෙනෙක්. හරි? පොඩ්ඩේ නෝක බයෝ දෙමැත්තක දාගන්න. දැන් මේ ස්පිරිතාලේ යන්නේ නැතන මහත්තයා මේ අසරණ ලෙඩ්ඩු යන්නේ නැතන. ඔව්. එතකොට මේ ලෙඩ්ඩුන්ගෙන් රුපියල ගානවත් මේ වැඩේට එකතු කරනක මම ඔබතුමාලාට කියන්නේ මම උපසම්පදා හඳුරන්නේ මම අවුරුදු ගාණක් වෙන උපසම්පදාලා. එහෙමයි. සාසනයට ඇවිල්ලා දැන් අවුරුදු 9. මේ හාඳුල දෙන වයසට ගිහිල්ලා මහල්ලා තින්නේ. එහෙමයි. හරි එතකොට ඔබ වහන්සේලා දෙන පන්සලට ගිහිල්ලා ආරණ්‍යයට ගිහිල්ලා බණ භාවනා කරගන්න නැතුව ඔබ වහන්සේලා දෙන මේ කරුණ වහන්සේ නමත් යන පන්සල හදන්න හදනවා. ඔබ වහන්සේලාට පන්සල හදන කාලය ඇද තින්නේ. දැන් මම එවෙලෙත් කියලා ගියා මේ අහිංසක මිනිහෙක් කීයක් කරේ හොයාගන්නේ මහා පුදුම අමාරුයි. ඒක තේරෙනු ඔබතුමාලට රටේ කෝටිපතියෝ ඉන්නවා ව්‍යාපාරිකයෝ ඉන්නවා ගිහිල්ලා ඒගොල්ලොන් ඉල්ල ගන්නද? දැන් මේ රටේ මිනිසුන්ට ලයිට් බිලක් ගෙවන්න වතුර බිලක් ගෙවන්න නැහැ. මිනිසු මහා විශාල දුකක් විඳිනවා. ඇයි ඔබතුමාට තේරෙන්නේ නැත්තේ ඒක? ඔව් නෑ මට. හරි ඒක තේරෙන්නේ නැත්තේ ඔය 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 වැඩක් නෑ ඌ අපිට. එනිසා කරුණාකර ස්වාමීන් වහන්සේ කරුණාකර මේ ඔබ වහන්සේලා පින දහමක් කරගන්න ගිහිල්ලා බණ භාවනාවක් කරන්න. දැන් හිතානේ ඔබස වයසයි අපිට වඩා වයසයි නේ. ඒතර ඔබ වහන්සේලා වයසට ගිහිල්ලා පැවිදිණ අපේ හැමදේම මොනාරි මේ සසර ගමනින් එතර වෙන්නේ නේ. ඒ ඊතර වෙන ගමන කරගන්න මේ කරුණුන් වහන්සේ නමත් තියාගෙන රුපියල් මිනිසුන් එකතු කරගෙන චෛත්‍ය පල්ලි හදන්න යනවා ඒක. ඒව හදන්න ඕනි. ඉතල මිනිසු ජීවත් වෙන්න බෑ. දැන් මේ මිනිහ මේ මිනිස්සුયા රුප කීයක් මහන්සේ දුක් විඳලා හොයාගන්න මේ කඩල පෙට්ටියක දොලා ඔබ වහන්සේලා සිවුරක් දාගෙන මේක ඇතුළට අවිල හොයනවා. එහෙස කරුණාකර මහත්තයා තේරුම් ගන්න පන්සල් හදන්න ඕනි අපේ ආන්දරෝ. ඉතල මිනිසුන්ගේ ජීවිත හැදෙන්න බෑ. ඒක තේරුම් ගන්න පොඩ්ඩක්. එහෙස මේ ස්පිරිතාලේ යන මිනිසුන් ලේට බෙහෙත් ටිකක් ගන්නද ඒ මිනිහට බෙහෙත් ටිකක් ගන්න ස්පිරිතාලේ ගිය ගමන් දැන් මමත් ලෙඩෙක් බලන් ආවේ ස්පිරිතාලේ ලේක චෙක් කරන්නේ එලියෙන් චෙක් කරන්න ඕනි. එහෙස අපේ හාමුදුරුවෝ කරුණාකර ඔබවහන්සේලා වැඩිහිටි ආඳුලනේ වයි උපසම්පදා නැතු වුණාට මට වඩා. එහෙස ඔබවහන්සේලා කරුණාකරලා මේ ගමන පොඩ්ඩක් නතර කරලා තව ටික කාලයකින් කරන්න. නැත්තම් මේ ලියුම් කිවිලි ඔක්කොම අරගෙන ටිකක් ලංකාවේ රටේ ප්‍රසිද්ධ දන්න කියන හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා මිනිසු ගාවට ගිහිල්ලා එකතු කරන්න. ලැජ්ජයිනේ හාමුදුරනේ අපි මේ බෞද්ධයිනේ ඉන්නේ. තේරුණාද? එහෙස කරුණාකර මහත්තයා ඔබතුමාට තේරෙනවා කරුණාකර මෙතන යන්න මේ මිනිසුන්ගෙන් රුපියල් පින් මේ මිනිසුන්ට පින් දහම් කරන්න ඇති තරම් තියෙනවනේ තැම් මහත්තයා. මේකට දැම්ම කියලා 아무තු පිනක් ඇති වෙන්නේ නැහෙනි. එහෙස ඔබ වහන්සේලාට නේද අපේ ආදරු? ඈ ඔබ වහන්සේලා කරුණාකර මෙතනින් වඩින්න. දාන ටිකක් නැත්තම් මේ වටේ පන්සල් තියෙනවා පන්සලට යන්න. දාන ටිකක් නැත්තම් මේ මිනිස්සුයෙකුට කියන්න කෑම පාර්සයක් හරි දෙයි. එහෙස මේ පිරිත් නූලක් විකුණ යන්න එපා. එහෙස කරුණාකර ඔබ වහන්සේලා වස් කීයද කියලා ආදරු? වස් නැහැ ඔබ වහන්සේ. ඔබ වහන්සේත් වස් නැහැ. සාමනීර හාමුදුරුවා. ඒක තේරුම් ගන්න. අපේ හාමුදුරුවෝ වයස නේද? කවුරුවක් කියන පල්ලිය හාමුදුරුවෝ කවුරුවක් කියන පල්ලියට හාමුදුරුවෝ වැඩ කරන්න යන්න එපා. ඔබ වහන්සේලා ගිහිල්ලා පිනක් දහමක් කරන භාවනා කරලා මේ ගමනින් එතරින් ඉන්න බලන්න. හරි මහත්තයාත් කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිවුර පෙන්නල විකුණගෙන ජීවත් වෙන්න එපා මහත්තයා. හරි ඒක හරි ඒව නායක හාමුදුරුවෝ කියන්න පුළුවන්. නායක හාමුදුරුවෝ දැනගන්න ඕනේ මේ සාමනීර හාමුදුරුවෝ තියන් නැතුව. ඈ කරුණාකර ඔබ වහන්සේලා යන්න මෙතනින්. මං එවෙලෙත් කියලා ගියා යන්න කියලා. හරි නායක හාමුදුරුවන්ට කිව්වට කමන්නේ. හරි නායක හාමුදුරුවන්ට කිව්වට කමන්නේ. ඔබ වහන්සේලා මෙතනින් යන්න. දැන් හාමුදුරුවෝ කිව්වේ මහත් අනුරාධපුර. අනුරාධපුර කොහෙද? අනුරාධපුර මාණිගම. එතකොට මේ ස්වාමීන් වහන්සේලා දෙන්න කොහෙද? මේ ස්වාමීන් වහන්සේ අක්කල මුලේ නායක හාමුදුරුවන්ට කට්ටි. ඔව් මම යමන නායක හාමුදුරුවන්ගේද? දැන් මේ ගහන්න මහත්තයා දැන් මොන නායක හාමුදුරුවන්ගේ වුණත් දැන් මේ හාමුදුරුවන්ට උපසම්පදාවක් නැහැ. ඔව්. හරි? අර හරිනා ඔබ වහන්සේලා දෙන මෙතන බැහැලා මට කතා කරන්න මම උපසම්පදා හාමුදුරුව කෙනෙක්. හරි? පොඩ්ඩේ නෝක බයෝ දෙමැත්තක දාගන්න. දැන් මේ ස්පිරිතාලේ යන්නේ නැතන මහත්තයා මේ අසරණ ලෙඩ්ඩු යන්නේ නැතන. ඔව්. එතකොට මේ ලෙඩ්ඩුන්ගෙන් රුපියල් ගානවත් මේ වැඩේට එකතු කරනක මම ඔබතුමාලාට කියන්නේ මම උපසම්පදා හාමුදුරනේ මම අවුරුදු ගාණක් වෙන උපසම්පදාලා. එහෙමයි. සාසනයට ඇවිල්ලා දැන් අවුරුදු 9. මේ හාමුදුරුවෝ දෙන වයසට ගිහිල්ලා මහල්ලා තින්නේ. එහෙමයි. හරි එතකොට ඔබ වහන්සේලා දෙන පන්සලට ගිහිල්ලා ආරණ්‍යයට ගිහිල්ලා බණ භාවනා කරගන්න නැතුව ඔබ වහන්සේලා දෙන මේ කරුණ වහන්සේ නමත් යන පන්සල හදන්න හදනවා. ඔබ වහන්සේලාට පන්සල හදන කාලය ඇද තින්නේ. දැන් මම එවෙලෙත් කියලා ගියා මේ අහිංසක මිනිහෙක් කීයක් කරේ හොයාගන්නේ මහා පුදුම අමාරුයි. ඒක තේරෙනු ඔබතුමාලට රටේ කෝටිපතියෝ ඉන්නවා ව්‍යාපාරිකයෝ ඉන්නවා ගිහිල්ලා ඒගොල්ලොන් ඉල්ල ගන්නද? දැන් මේ රටේ මිනිසුන්ට ලයිට් බිලක් ගෙවන්න වතුර බිලක් ගෙවන්න නැහැ. මිනිසු මහා විශාල දුකක් විඳිනවා. ඇයි ඔබතුමාට තේරෙන්නේ නැත්තේ ඒක? ඔව් නෑ මට. හරි ඒක තේරෙන්නේ නැත්තේ ඔය 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 වැඩක් නෑ ඌ අපිට. එහෙනස කරුණාකර ස්වාමීන් වහන්සේ කරුණාකර මේ ඔබ වහන්සේලා පින දහමක් කරගන්න ගිහිල්ලා බණ භාවනාවක් කරන්න. දැන් හිතානේ ඔබස වයසයි අපිට වඩා වයසයි නේ. ඒතර ඔබ වහන්සේලා වයසට ගිහිල්ලා පැවිදිණ අපේ හැමදේම මොනාරි මේ සසර ගමනින් එතර වෙන්නේ නේ.
ඒ එතර වෙන ගමන කරගන්න මේ කරුණු වහන්සේ නමක් තියාගෙන රුපියල් රුපියල් මිනිසුන් එකතු කරගෙන චෛත්‍ය පල්ලි හදන්න යනවා. ඒව හදන්න ඕනි. ඉතල මිනිසු ජීවත් වෙන්න බෑ. දැන් මේ මිනිහ මේ මිනිසයා රුප කීයක් මහන්සල දුක් විඳලා හොයාගන්න මේ කඩල පෙට්ට එක දොලා ඔබ වහන්සේලා සිවුරක් දාගෙන මේක ඇතුළට අවිල හොයනවා. ඒස කරුණාකල මහත්තයා තේරුම් ගන්න පන්සල් හදන්න ඕනි අපි ආදරෝ. ඉතල මිනිසුන්ගේ ජීවිත හැදෙන්න බෑයි. ඒක තේරුම් ගන්න පොඩ්ඩක්. ඒස මේ ස්පිරිතාලයට යන්නේ මිනිසුන් ලෙඩ බෙහෙත් ටිකක් ගන්න. ඒ මිනිහට බෙහෙත් ටිකක් ගන්න ස්පිරිතාලට ගිය ගමන් දැන් මමත් ලෙඩෙක් බලන්න ආවේ. ස්පිරිතාලේ ලේක චෙක් කරන්නේ එළියෙන් චෙක් කරන්න ඕනි. ඒස අපේ හාමුදුරුව කරුණාකල වහන්සේට වැඩිහිටි ආඳුලනේ. වයි උපසම්පදා නැති වුණාට මට වඩා. ඒස උභාන්සේලා කරුණාකල මේ ගමන පොඩ්ඩක් නතර කරලා තව ටික කාලයකින් කරන්න. නැත්තම් මේ ලියුම් කිවිලි ඔක්කොම අරගෙන ටිකක් ලංකාවේ රටේ ප්‍රසිද්ධ දන්න කියන හාමුදුරුවෝ ගාඩට ගිහිල්ලා මිනිසු ගාඩට කියලා එකතු කරන්න. ලැජ්ජයිනි හාමුදුරනේ අපි මේ බෞද්ධයින් ඉන්නේ. තේරුණාද? ඒස කරුණාකල මහත්තයා ඔබතුමාට තේරෙනවා කරුණාකල මෙතන යන්න. මේ මිනිසුන්ගෙන් රුපිය පින් මේ මිනිසුන් පින්දාම් කරන්න ඇති තරම් තියෙනවනේ තැම් මහත්තයා. මේකට දැම්ම කියලා අමුතු පිනක් ඇති වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඔබ වහන්සේලාට නේද අපේ ආදරු? ඈ ඔබ වහන්සේලා කරුණා කළ මෙතනින් වඩින්න. දාන ටිකක් නැත්තම් මේ වටේ පන්සල් තියෙනවා පන්සලට යන්න. දාන ටිකක් නැත්තම් මේ මිනිස්සුයෙකුට කියන්න කෑම පාර්සයක් හරි දෙයි. ඒ නිසා මේ පිරිත් නූලක් විකුණ යන්න එපා. ඒ නිසා කරුණා කළ ඔබ වහන්සේට වස් කීයද කියලා ආදරු? වස් නැහැ ඔබ වහන්සේ. ඔබ වහන්සේත් වස් නැහැ. සාමණේර හාමුදුරුලා. ඒක තේරුම් ගන්න. අපේ ආදරු වයස නේද? කවුරුවත් කියන පල්ලිය ආඳුරු ආඳුරන් කවුරුවක් කියන පල්ලියට ආඳුරු වැඩ කරන්න යන්න එපා. ඔබ ආන්සල ගිහිලා පිනක් දහමක් කරන භාවනා කරලා මේ ගමනින් ඉදිරිය ඉන්න බලන්න. හරි මහත්තයාත් කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිවුර පෙන්නලා විකුණගෙන ජීවත් වෙන්න එපා මහත්තයා. හරි ඒක හරි ඒව නායක ආඳුරලා කියන්න පුළුවන්. නායක ආඳුරලා දැනගන්න මේ සාමනීර ආඳුරලා තියන්න නැතුව ඈ කරුණාකර ඔබ ආන්සල යන්න මෙතනින්. මං එවෙලෙත් කියලා ගියා යන්න කියලා. හරි නායකහන්ට කිව්වට කමක් නැහැ. හරි නායකහාර කිව්වට කමක් නැහැ. ඔබ වහන්සේලා මෙතනින් යන්න. දැන් හාමුදුරුවෝ කිව්වේ මහත් The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය